සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ කතා කරන්න යන්නේ ඇත්තටම ඔයගලට ඉත අතිශයම වැදගත්ම මාතෘකාවක්. මම හිතනවා මේ වීඩියෝ එක බලුවෙන් පස්සේ ඔයගලට හිතේ ඇත්තටම අපි කරගත්තේ මොකද්ද කියලා. මම අද මේ මාතෘකාව කතා කරන්න හේතුවත් උනේ මේ දවස්වල කිහිප දිනක් මේ ඇවිත් කියන එක තමයි මගේ ප්ලෑන් එක අරයා බැලුවා නහවලා බැලුවා මට මෙහෙම කරන්න උනා මේ මාරි විවිධ ටික කරනොත් ඒක ඇයි කියලා කියන්නේ ඒ වගේ දේවල් අනිත් එක තමයි තව හේතුවක් තමයි මම ඇඳපු ප්ලෑන් එකක් තිබුණා මේ ප්ලෑන් එක ඒ ළමයා අරන් ගිහලා තියුණා නැකත් බලන එක්කෙනෙක් ළඟට මේ අපුරස පැත්තේ මං හිතන්නේ එයා කියලා තිනවා මේකේ දිග මෙන්න මෙහෙමයි ගන්නෙ මෙන්න මෙහෙම පළල වෙන්න ඕන කියන කතාව. ඉතින් මට ඒ නිසා හිතුණා ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඕන මේකේ මේ පත පොතේ තියෙන සිද්ධාන්තමය කරුණු ආශ්‍රයෙන් කියන එක. ඔයගොල්ලෝ පළවෙනිම කාරණේ තමයි දැනගන්න ඕන මේ තියෙන්නේ වාස්තු වාස්තු මේ තියෙන්නේ වාස්තු කියන වචනය. මේ වාස්තු කියන වචනය ඇත්තටම සංස්කෘත වචනයක්. ඒතර මේ සංස්කෘත් වර්ඩ් එක වාස්තු V double A S T U V A S T U නෙමෙයි V double A S T U. දැන් ඒතර මේ වාස්තු කියන එක කරන්නේ ඇත්තටම ඉඩමක් තියනවා ඒ ඉඩමේ ගෙයක් හදන්න යනවා යම් කෙනෙක්. එතකොට එයාට ඒ ඉඩමට සරිලන විදියට කාලානුරූපව ඒ කාලයට ඔබින පරිදි අතේ තියෙන මුදලට තමන්ගේ ගෙදර ඉන්න අයගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා තමයි මේ වාස්තු කෙනෙක් පාත් මේකේ ෂෝක් කතාවක් තියෙනවා. එයා මේ මේ තියෙන වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණය කියන එකේ මෙයා මෙතන කියනවා අර්ථ ධම්ම කාම කියන මේ තුනටම එකතු වෙන අවශ්‍ය වෙන තැනක් තමයි මේ නිවස කියලා කියන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර තියෙනවා. හේතුව මොකද නිවස කෙනෙක් කියන හැමෝම නිවස කෙනෙක් හැමෝටම අවශ්‍ය දෙයක්. එතර මේ හැමෝටම අවැසි දෙයකට හුඟක් අයගේ මති මතාන්තර එන්න පුළුවන්නේ. ඉතින් අවුරුදු දහස් ගාණක් ඉපැරණි හැටට තමයි සර් මම එදා කිව්වා බැබිලෝනියාව කතාව. ඇත්තට මේක ලාංකික නිර්මාණයන් ඒව තියෙන්නේ. ඊජිප්තුව ලාංකික නිර්මාණයන්. එතකොට මේ මේව සම්බන්ධයෙන් ලංකාවේ පතපොත තියුණා. මේ පතපොත ඇත්තටම ලංකාවෙන් පිට ගියා. පිට ගියන් පස්සේ විශේෂයෙන් ඉන්දියාවට ගියා. ගියාම වුණේ මොකද? ඒගොල්ලෝ සංස්කෘත භාෂාවෙන් ඒගොල්ලෝ මේව පරිවර්තනය කරා. පරිවර්තනය කරා. දැන් මේ වාස්තු කෙනෙක් එළියට පැන්නේ ඇතරම යටියන අපේ වයියේ හරමානි සප්පහාමේ මාත්මයා හින්දා. එයා නිසාද? එයාගේ එතන මම ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් එයා තමයි ගෘහ නිර්මාණ ශිල්පය එවත් වාස්තු විද්‍යාව මේ තියෙන පොත ලිව්වේ. එතකොට මේ පොත ලියනකොට එයා කියනවා පසු පිටක එයා මේ පොත් පරිශීලනය කළා කියලා. එතකොට දෛවඥ කාමදේනුව වාසු රත්නාවලිය මාය මතය විශ්වකම් ප්‍රකාශය මේ ඔක්කොම. එතකොට මේ මේවෙන් එයා කියවලා එයා එක තැනක කියනවා මේ මම සමහරක වතරිය කියලා. ඇත්තටම සමහරක වතරිය කිව්වට ඒක තමයි වැදගත්ම කියලා මම මේ අතහැරිය කොටස් මොනවද කියලා බලන්න මම බැලුවා ඒ පාර පත පොත. ඒවා හරි වැදගත් අපිට. ඒ නිසා තමයි මම ඔය මගේ වාස්තු සම්බන්ධයෙන් ඔය පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ වුණේ. දැන් මේකෙදි අපි දැන් ඔය ඊයේ පෙරදා කතාවේදී එයා කිව්වෙත් මේ තියෙන පරණ පත පොත. ඇත්තටම මේකත් එහා ගිය පොත් කිහිපයක් මගේ ළඟත් තියෙනවා. විශකම් ප්‍රකාශයත් ඉතාම මේ පොත් ඔක්කොම වගේ තියෙනවා. දැන් ලංකාවේ අපිට ගන්න පුළුවන් දෛවඥ කාමදේනුවම ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙන්නේ. මයුරපාද පිරිවෙන තියෙන්නේ අර ශ්‍රී මහබෝධිය අපි රුවන්වැලි සෑය ළඟ ඉඳලා යනෝනේ
අරහෙට මේ ශ්‍රීමා බෝධිපත්‍රය එතකොට දකුණු අත පැත්තේ තියෙන මයුරපාද පුරේ ඒ පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේ තමයි දැන් අවුරුදු 800 ගානක් ඉස්සෙල්ලා මට මතක හැටියට ඔය දෛවඥ කාමදේනෝ කියන එක ලිව්වේ ඒකේ ඒ ස්වාමීන් වහන්සේ ලිව්වට ඒකේ ගොඩාක් දේවල් තියෙනවා හුඟක් විෂයන් කතා කරලා තියෙනවා වාසු සම්බන්ධයෙන් තියෙන වගේ දෙන 500 ගානක වගේ පිටුවෙන් තමයි වාසු ගැන කතා කරලා තියෙන්නේ එතකොට මේකේ එක පරිච්ඡේදයක් තියෙනවා ගෘහ නිර්මාණ කියන කොටසට ඔගොල්ලෝ බලන්න මම පැහැදිලි හොඳටම පැහැදිලි මේ කරුණු සියල්ලම කරුණ සලකා බලනකොට පැහැදිලි වෙන කාරණයක් තමයි ඇත්තටම මේකට නීති රාමුවක් තියෙනව නේද කියන එක මේකට නීති රාමුවක් තියෙනවා එක එකනට ඕන විදිහට මේක ගන්න බෑ එහෙම ගන්න බෑ කවදා කරන්න බෑ එහෙම කරන එක වැරදි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දැන් මේ ගෙදරක සෙන්ටර් පොයින්ට් එක ගන්නකොට මේ ඉඩමේ මැදයි ගේ මැදයි එකතැනට ගන්න බෑ ඉඩමේ මැදයි ගේ මැදයි එකතැන වෙන්න බෑ ඒක ගේවල අසාර්ථක ඒක ඇත්ත කතාව මේකෙත් මේක පැහැදිලිව දිනවා ඉතින් කවර භූමියක නමුත් ඉඩමේ හරි මැදෝ කොන්සතරේ වාසය වෙනස ගියක් සැදීම අවඩදායක බවපෙණි හරිනේ ඒ කියන්නේ හරි මැද හෝ එහෙම කරන්න බෑ ඒක ඒක කතාව ඇත්තක් තියෙනවා ඇත්තටම ඒ වගේම තමයි දැන් ඔය අපි ගත්තොත් එහෙම මේක බලන්න මේ ප්‍රධාන දොර තියෙනෝනේ ප්‍රධාන දොර අපි ගත්තොත් එහෙම ප්‍රධාන දොර අනිත් ඒවෙන් වෙනස් වෙන්න ඕන ඒක මංගල ద్వාරයක් එතකොට ඒක හීනි මහත් එක්කෙනෙකුට හීනි වෙන්න බෑ හීනි එක්කෙනෙකුට මේ මේ මහත් දොරක් වෙන්න බෑ එයා මිටි එක්කෙනෙකුට උස දොරක් වෙන්න බෑ ඒක ඒ ඒ ගැන මේක කතා කරනවා ඇත්තටම මේ මේකෙන් කතා කරන්නේ ඒක තමයි. එතකොට මේ ප්‍රධාන ద్వාරය පිළිබඳ විශේෂ ලක්ෂණ කියන එක. ඒ වගේම තමයි මේ මෙයා කියනවා මේකේ පුන් කලස පුළුවන්, බෙලිපත්‍ර පුළුවන්, ලතා පුළුවන්, සිංහා, ව්‍යාඝ්‍ර, හංස, මායුරාදී රූප ලක්ෂණ යුක්ත කරන්නේ කියනවා. එතකොට මේකේ සිංහයා කියන එකත් හරියට නිෂ්කලංක වෙන්නේ. මේ ව්‍යාඝ්‍රය කියන එක නිෂ්කලංකයි. හංසයා කියන එක නිෂ්කලංකයි. දැන් මේ මේගොල්ලෝ සැරවුණාම තමයි මේගොල්ලෝ ඇත්තනම ප්‍රිය මේ මේගොල්ලෝ මේ ව්‍යාඝ්‍ර කිව්වත් සිංහ කිව්වත් ඒ සිංහ රූප වුණත් ඒක එයා රෞද්‍ර ස්වභාවයෙන් ඒක යොදාගන්නේ නැහැ. ඉතින් මේවා දිශානුගතව තමයි මේ යොදාගන්නේ මම කියලා තියෙනවා ඔයගලන්ට. ඉතින් මේ මේ මේවා යොදාගන්න පුළුවන්. මේවා මේ මේවා කළ හැකි දේවල්. එය ඒ වගේම තමයි මේ කියනවා ගයක් ගේක ප්‍රධාන දොර බැහැ ගෘහ ස්වාමියාට ඉස්සෙල්ලම් පනින්න කියලා. මේ දෙන්නේ එක. මේ 39 මේ 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 කතාව ලස්සනට කියන. එහෙම කරන්න එපා කියන එක. එහෙම කරන්න හොඳ නැහැ කියන එක. ඉතින් මේවා අපේ මිනිස්සු මේව ගැන කතා කරන්නේ නැහැ. ඇත්තට මේව කතා කරන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි මේ මට මතකයි මම කියලා දිනවා ප්‍රධාන දොර එලි මෙහෙම වුණොත් කොහමද මෙහෙම වුණොත් කොහමද ඇල වුණොත් කොහමද නේ බලන්න මේ ආනම්මන නැවේ විශ්වකම් ප්‍රකාශයේත් මේක තියෙනවා කියලා මේ හර්මාණිසප්පුවා මහතා කියනවා නේ හර්මාණිසප්පුවා කියනවා නේ ඒ නිසා මේ හරි ලම්බකව ප්‍රධාන දොර තියාගන්න ඕන කියන එක. එතකොට අනිත් එක තමයි මෙහෙන් බැලුවාම එහා පැත්ත පේන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ගේ ඇතුලේ වාතාශ්‍රය එහාට මෙහාට යන යාම තුලින් ඇත්තටම ඒක ඊටාම සාර්ථකයි කියන එක තමයි මේක අදහස් කරන්නේ. මොකද එහෙම නැත්තම් ගේ ඇතුලේ රස්නේ ඊටාම හොඳයි. මේ පින්තූරෙන් වඩ පේනවා ඇති මේ පරණ ගෙවල් එහෙමම තමයි. මේකට හොඳ නැහැ කියලා ෆෑන් එකයි ඒසී එකයි ඔක්කොම විකුණ ගන්න අපිට ඉතින් පාර කැපුව අපිත් ඒක පස්සේ දුවනවා. අපිත් ඒක පස්සේ දුවනවා. අනිත් එක තමයි මේ දොරවල් ගැන කතා කරනකොට දොර තියන්නේ කොහොමද කියන එක. දොර තියන්නේ කොහොමද? ඇත්තටම ඒකගෙන නව භාගම් ගෝහන් කත්තා පංච භාගන්තු දක්ෂිනෝ ත්‍රිභාග කාර්යේ මුත්තං ශේෂන් ద్వාරම් ප්‍රතික්‍රියම්. මේ හරි ලස්සනට කියනවා. මෙහෙම ගන්නේ නමයකට බෙදන්නේ මේ පැත්තට පහක් දාන්නේ මේ පැත්තට තුනක් දාන්නේ ශේෂය තමයි द्वार हेटर सलगाने के मेवा मेवा अभी पिलिपादीन ओन देवर पिलिपादीन ओन देवर देंगे मतम अभी गे अखा देनवा ये अभी पाविची करणवा ये रेंट कट देनवा अत्यम ये दीपु गे वेरदीनवा इतकोट ये वेरद दीप ये गिद्र पदी चिकन अटत्ता अभी
ඒ වගේ මේ පදිංචි එක්කිනා යම් කිසි විදිහකින් ඒකේ වෙනසක් කළොත් හෝ ඒකේ අජාසත් විදිහට හිතියොත් එහෙම පිරිසුදු කරගන්න ඒකේ තියෙන එකක් Tamanට අයිති කියන මේ බලන්න මේ මේ කතාවෙන් ඒක තමයි කියන්නේ මේ පරගෘහවාසී නිෂ්ඵලත්වය කියලා මේ මේකෙන් එයා කියන්නේ ඒක ඒක නිසා අනිවාර්යයෙන්ම මේ අරයගේ මෙයාගේ අයිතියට මේ බර කුසලනට වෙනවා දැන් අපේ අය ළඟ විශාල වශයෙන් කතා දැන් මේව ගැන එච්චර එළවන්නේ නැහැ හැබැයි අපේ අයට එච්චර එම ඕනේ නැහැ අපේ බලන්නේ දිදිග කොහොමද ඈ පළල කොහොමද මේක හරියට රැස්ද එහෙම නැත්නම් ඍජු කෝණස මෙන්න ඕ බලන්න මේ මේ වැඩක්ම නැති දේවල් දැන් මේ ඊයේ පෙරද ප්‍රශ්නේ තමයි අර එයා අරගෙන තිනවා කියන්නේ 32 මම අරන් තිනේ 31 බඩු රියන 31 එයා අරන් තිනේ 32 ඉතින් මේ අඟ මේ මේ 31යි 32යි කොම අඟලක වෙනස. ඒ අඟලක වෙනස තියාගෙන මේ මිනිසයාට ඒගේ එපා කළා. එපා කළේ මේ මිනිසට එපා වෙලා දැන්. මේ මිනිසයාගේ හදන්න සැදී පැහැදී වෙලා අර මං කියන්නේ law of attraction මේ ඔක්කොමත් එක්ක මේ මිනිසා මේක කරන්න යනවා අන්තිමට නැගත් බලන ගිය මිනිසයා අරම කිව්වා. මසෙ මේ මිනිසයා ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ පාර ඒ ළමයි මේ ආවා. ඇත්තටම මට සිද්ධ වුණා මේ අපුරස්සේ පැත්තේ ඉන්නේ මේ මිනිසයාට කතා කරන්නත්. ඉතින් ප්‍රයෝජනයි අප්‍රයෝජනයි එතකොට අයන්න නිසා ඈ එතකොට මේ 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 නිසා තමයි එතකොට ප්‍රියයි අප්‍රියයි එතකොට වාස්තු අවාස්තු එතකොට මේක මේ මේ අපේ අය වාස්තු නෙමේ අවාස්තු පැත්තට තමයි බර ගොඩක්. ඉතින් මම ඔයගොල්ලන් හැම තිස්සෙම මේ වැඩසටහන් වලින් මේ අවුරුදු ගානක් තිස්සේ කිව්වෙම වාස්තු. එතකොට මම හැම තිස්සෙම කියනවා වාස්තු තෝන ඩිසයින් පැත්තත් ඕන හැඩතලත් ඕන මේ ඔක්කොමත් එක තමයි මේ ගමන යන්නට ඕන. මම අනිත් එක කියන්න ඕන කාරණා තමයි දැන් මේ හර්මානි සප්වාහමී කියලා කියන්නේ දෛවක්ෂයක් විතරයි. දෛවඥෙක් විතරයි. එයා ප්ලෑන් නැන්දයි කියලා කොහෙවත් නැහැ. ප්ලෑන් චෙක් කරා කියලා අදහසක් නිකන් හිතෙනවා. මේ ඇන්ද කියන එකක් නැහැ. ඉතින් ඒ නිසා මේ මේ ඒ පැත්ත ගැන එයාගේ දැනීම මට කියන්න දන්නේ නැහැ. එහෙම නැහැ. එහෙම වුණා නම් එයා කවදාකවත් අර හොඳයි කියන ටික අතාරින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ ඕගොල්ලෝ ට මතක තියාගන්න ඕන මේ හැබැයි ජෝෂ්‍ය පැත්තට ගිහිල්ලා එයා සංස්කෘති ඉගෙනගෙන පාලි සංස්කෘති ඉගෙනගෙන එයා පොත් පරිවර්තනය කරන්නේ තමයි අද අපිට මෙහෙම තත්ත්වයක් ආවේ හැබැයි එහෙම නැත්නම් අපිට මේ පත පොත නැහැ මම වුණත් අද මෙතන ඉන්නේ හරමානිසප්පහම මහත්තයාගේ පොත මං අරන් කියවෝ මං ඉස්සෙල්ලම ගේ හදන්න යනකොට ඒ වෙලාවේ ගත්ත දැනුම මට හිතුණා මේක හොඳයි කියලා මං ඒ අනුව තමයි හුඟක් දිව්වේ දිවල මට ඒ පාර තේරුණා මෙයා කියන්නේ මේ කතාව විශ්වගම් ප්‍රකාශයේ නෑ කියන. ඒ වගේම මට ඊට පස්සේ පොතක් හම්බුණා අතිපැරණි පොතක්. ඒපාර ඒ පොතේත් ඒකත් එක්ක බැලුවාම මුගක් පොඩි සාමාන්‍ය පොඩි වෙනස්කම් කීපයක් තිබුණා. ඊට පස්සේ තමයි මම මේක ගවේෂණාත්මකව අධ්‍යයනය කළේ. ඒකෙන් ලැබපු අත්දැකීම් තමයි මම මගේ මේ ශාස්ත්‍රයේ මේ කියන්නේ කෙවල් නිවාසින් දෙකිරීම සම්බන්ධයෙන් සෑහෙන මම යොදාගත්තා. ඊට පස්සේ මට තිබුණා මේක හරි සාර්ථකයි. ඒ නිසා තමයි අවුරුදු ගානක් තිස්සේ 1985 ඉඳලා මේක ඕගොල්ලන්ට කියන්නේ. ඉතින් ඒ වුණත් මොනව කිව්වත් වැඩක් නැහැ. කොටසක් ඉන්නවා විශේෂයෙන් දකුණ. මම මේ ආවාස වලින් බැටගන මිනිස්සු කියලා කියන්නේ එතන අපේ දකුණ හැටම තමයි. මමත් දකුණ. මම ගාලේ. මම රිච්මන්. කොලෙජ් එකේ. ඉතින් මම ගාලේ. එතකොට මම එතකොට දැන් මේ 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 පැත්තට ලොකුම බරපතල හානියක් කරලා තියෙනවා. හැබැයි දැන් වේයන්ගොඩ මිනුවන්ගොඩ නයිවල මීරිගම ඔය සයිඩ් එක ඇවිල්ලා මිනුවන්ගොඩ එතකොට මීගම්ව මේ පැතිවල ගම්පහ මේ පැතිවල මේ ඔය අර කාරණා සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ මේ සුළු සුළු කාරණා ගැන තමයි තියෙන්නේ. ඒගොල්ලෝ එච්චර එළවන්නේ නැහැ. ඒගොල්ලෝ හදා කරන ලේසි ඇත්තටම. ඒගොල්ලෝ හදාන හරි ලේසි. මේ දකුණ අයට මේක වැරදි විදිහටම මේ මිනිස්සු බය ගැනීම නිසා වෙන්නේ මොකද අනවශ්‍ය ප්‍රශ්නයක් වාස්තු වලට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අනේ ඒ නිසා ඔයගොල්ලෝ හරියම දේ ඉගෙන ගන්න ඕන. මම ඒකයි කල්පනා කරේ මම කොච්චර කිව්වත් මේ පත පොතෙන් මේ
මේගේ ගෘහසංහිතාවේ කියවන්න ඕන පොත. එතකොට මේවා මේවා මේ මේ මේවායින් ගන්න ඕගොල්ලෝ කියවන්නේ නැති නිසා කියවු මම මේ ඕගොල්ලන්ට කියනවා දැන්. මෙන්න මෙහෙම මේකේ තියෙනවා මේකේ මෙහෙම තියෙනවා කියලා. මෙතෙන්දී ලොකුම ගැටලුව මේගොල්ලෝ ඇති කරන්නේ මේ වඩුරියන 31නේ. වඩුරියන 31 තමයි වඩුරියන. ඉතින් මේක කෙලියම පොතේ කියනවා මේ වඩුරියන 31යි කියලා. ඇයි තවත් එහාට යන්නේ කියන එක. අද ඒ වගේ මම කියලා තියෙනවා දැන් ඔය ඊජිප්තුවේ එහෙම සංරක්ෂණය කරලා තියෙනවා මිනුම් දණ්ඩ ඒගොල්ලෝ හදපු අඟල් 31යි. මම කියලා තියෙනවා ඊජිප්තුවේ හැදුවෙත් අපේ මිනිස්සු කියලා. අපේ මිනිස්සු එහෙට ගිහිල්ලා ඒ සිංහ මේ උදින් පියාඹගෙන ආපු සිංහ වෙස්කත් කට්ටිය මේ කරා කියලා ඒගොල්ලෝ මේ රූප රාමුවල තියෙනවා. එතකොට දැන් මේ එතකොට ඒකෙත් අඟල් 31යි. ඉතින් අපි මේ කතාව අපි හරි වැරදි විදියට යනවා. හරිම වැරදි විදියට යන්නේ. ඉතින් මම ටේබල්ස් වගේක් දාලා තිනවා මෙෂර්මන්ට්ස් යටතේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ රියනට අඟල් වඩු රියන කියන්නේ අඟල් 31යි. එහෙනම් පහ වැඩි කරාම අඟල් 31යි. මෙච්චරයි. හත මෙහෙමයි මෙහෙම මෙහෙම. ඉතින් මේ ඔක්කොම යන්නේ මේ ඔත්තේ සංඛ්‍යා තමයි යන්නේ. ඔයාලට පේනවනේ. ඔයාලට පේනවා මේක ඔත්තේ සංඛ්‍යා තමයි තියෙන්නේ. දැන් මේ බලන්න මෙතන පැහැදිලිවම කියනවා මේ 15 17 ආදී රියන් වලින් ගන්න පුළුවන් මේක 15යි අඟල් 15යි පොඩි ගාණක් නූල් ගාණක් වෙනස් වෙන්න පුළුවන් 17යි නූල් ගාණ අඩු වෙන්න වැඩි ඒකේ ගණන් ගන්න එපා කියන එක තමයි මේ කතාවේ යා කියන්නේ ඒ වගේම තමයි දැන් මේක බලන්න මේක පේනෝ නේද මේ සාමාන්‍ය මේ අතේ දිග අරගෙන ගයක් හදන එක ගේහිමියාගේ ඉතාම හොඳයි වලව් එහෙම ඉස්සර හදලා තියෙන ඒ යටතේ තමයි මම ටිකක් ඒකට කැමති නැහැ මොකද ඒ සම්ප්‍රදායට ඒ වලව් සම්ප්‍රදායේ පොඩි ඒ කියන්නේ මිනුම් දඩු වල ඒ වෙනස් වීම වලව් වලට බලපෑවද කියලා තමයි මට හිතෙන්නේ නමුත් ඒක ප්‍රායෝගික වශයෙන් මම එච්චර කැමති නැහැ නමුත් එහෙම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී කියන මේ ගෘහයාගේ දිගු සහ පොළොල් ප්‍රමාණය කටයුතු කරන අන්දම කියලා මෙතන එකක් කියනවා මේ 29 කියන්නේ. මේකේ කෙලින්ම කියනවා ඔය ඒ කියන්නේ පන්සල් අරමේවට ඔක්කොටම තමයි ඍතු සංඛ්‍යා ගන්නෙ. ඒතර ඍතු සංඛ්‍යා ගන්නෙ. ඍතු සංඛ්‍යා කියන්නේ 32 එයා ආරම්භ වුණේ මාතර පැත්තේ 32යි කියලා. ඉතින් එන ඒක ඍතු කියන්නේ ඍතු කියන එක සංඛ්‍යාවක් ආරම්භ වෙන. එහෙනම් මිනිසුන්ගේ කියවල හැමතිස්සෙම පුල්ල ඔතුරියන් ගානක් වෙන්න ඕනේ කියලා. ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ කියලා. ඉතින් පැහැදිලිව කියනෝනේ මේ කියද්දී මේ අනතුරේ දාන්නේ අපේ අය දකුණු පැත්තේ අයට මම මේ කියන්නේ. මේව බලන්න, පතපොත බලන්න, මේව බලලා මේ දේ හදා ගන්න. නැත්තම් ඒක ප්‍රශ්නයක්. ඔයගොල්ලොන්ට විශාල ගැටලුවක් වෙනවා. ඉතින් මේක එහෙම නැතුනොත් එහෙම ලොකු ගැටලුවක්. මේ තියෙන්නේත් එහෙම තමයි මේ මේකનો බලන්න බලමු ඔබට. මේකේ රියන් ගැන කතා කරනකොට රියන්නේ 1 31 අඟලය, 720 අඟලය, 520 අඟලය, 720 අඟලයයි සතර වැදෑරුම් වේ කියන එක. ඔයගොල්ලෝ පේනවනේ ඉතින්. ඉතින් මේ ඒක මේ අඟල් වර්ග හැටියට සලකලා තියෙන දා මේ 32 කතාවක් ඇත්තෙත් නැහැ. 32 කතාවක් ඇත්තෙත් නැහැ. මේක තමයි ඇත්ත මේක තමයි ඇත්ත ඉතින් මේ අනික තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ දැන් අපි මේව පස්සේ මෙහෙම 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 දුවනෝ එතකොට මේ අන්තිමට ගේ හදාගන්නෙත් නැහැ මේ මනුස්සය පැත්තකට යනවා අන්තිමට තාමත් කුලියට ඉන්නවා ඉතින් ඒ පාර කරන්නේ මොකද ගේ හතරස් කරන්නේ අන්තිමට වෙන්නේ මොකද එයා ගයක් හදාන්නේ නැහැ එහෙමම කුලියට ඉන්නවා ඒ වගේම තමයි මේ නැකත් ගැනීමෙදි පැහැදිලිව කියනවා මේ නැකත් ගන්න හැටි. එතකොට මේ අර මේ නැකත් ගැනීම කරන්න ඕන හැටි මේක කරන්න ඕන හැටි. එතකොට පැහැදිලි විපත් ප්‍රතිහාරී වද කියන නැකත් වලින් අපි නැකත් ගන්නේ නැහැ කියන එක ගෘහපින්ඩය කියන එක ගෘහපින්ඩය කියන එක කරන්නේ නැහැ කියන එක පැහැදිලි. ඒ වගේම තමයි දැන් මෙන්න මේ වගේ ගෙවල් නොසුදුසුයි නොසුදුසු තමයි. ඒ නොසුදුසු මොකද මේක මෙහෙම තියෙනවා මෙයා මෙහෙම තියෙනවා මේක මෙහෙම ඇලේට ආපු නිසා. ඉතින් මේක සෙන්ටර් පොයින්ට් එකේ එළියේ බ්‍රහ්මපාදයේ වැරදි බ්‍රහ්මපාදය කියලා එකක් නැහැ. ඒක ගණන් ගන්නේ කොහෙද?
පන්සල් පූජනීය දුර. අපි මේකට ගන්නේ සෙන්ටර් පොයින්ට් එහෙම නැත්නම් අපි ගන්නේ මධ්‍ය ලක්ෂ්‍ය. මධ්‍ය ලක්ෂ්‍ය ගන්නේ නිවාස වලට. ඒතකොට ඒක මධ්‍ය ලක්ෂ්‍ය නිවාසයේ ඇතුලේ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. L1 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 කීකේ කියනවා කියනවා L1 මෙහෙම වුණාම ඇත්තටම මධ්‍ය ලක්ෂ්‍ය එළියට යනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා L කියන එක නැත්තම් මේ ගයක් ගේක පොඩි කෑල්ලක් මේ මෙතන මේ පොඩි කෑල්ල එළියට ආවා කියලා මේක L එකක් නෙමෙයි. මේ ප්ලෑන් එකේ වැරද තියෙන්නේ මොකද මේ එකම පැත්තකට බිත්ති නැතිකම. මිසක් වෙන දෙයක් නෙමෙයි. මේකෙත් එහෙමයි මේ එකම පැත්තකට බිත්ති නැහැ මෙහෙම මෙහෙම පැති වලට පැති හරහා යෑම තමයි මේකේ තියෙන ගැටලුව. ඔයගොල්ලන්ට පැහැදිලිද? අනිත් එක තමයි දැන් මේකේ වරගඩි ප්‍රමාණය හදන්නේ කියලා බොරුවට මෙහෙම අත්විවාරම් දානවා මේ. බොරුවට අත්විවාරම් දාලා මේක කෙලින් කරනවා. ඒතකොට දැන් කියනවා මෙතන මෙතනට 28යි අඟල් 5යි මෙන්න මෙතන මෙතන 33යි අඟල් 5යි. ඇත්තටම ගේ තියෙන්නේ මේ අර අර විදිහට. බොරුවට මේ කරන වැඩේ වෙන මොකද? මිදුලත් අපරාධේ, ගලුත් අපරාධේ, වැලිත් අපරාධේ, සිමිඳිත් අපරාධේ, කුලියත් අපරාධේ, අන්තිමට ලෝන් එකක් හදනවන ඒකත් ඔක්කොම අපරාධේ. ඉතින් මේ අන්තිකට වැටෙනවත් එකයි පඩියක් වගේ එළිය තියෙනවා. ආ විහිළුවක්. මේ මෙහෙම කළ මේ බොරු අත්විවාරම් දාලා මේ පේන්නේ බොරු අත්විවාරම් දාලා මේක හදනවා මේක තමයි දිගපල්ලක. එහෙම එකක් නැහැ. මතක එහෙම එකක් නැහැ. මේ නැකත් ගැනීමේදී මම ඇත්තටම ඔය පතපොත බලලා ලේසි පහසු ක්‍රමවේද කීපයක් හොයලා දීලා තියෙනවා. මේ නැකත් කියන යටතේ මේ මම දීලා තියෙනවා ලඝු ආසුපතේ මෙන්න මේ නැකත් හදාගන්න මෙන්න මෙහෙම ලේසි ක්‍රමේ මෙන්න මේකයි වර්ගාඩි ප්‍රමාණය මෙන්න වඩුරියන් ප්‍රමාණය කියලා මේ තියෙන එක. ඉතින් මෙහෙම කළ හැකි මෙහෙම කරන්න මේක වාසි මේක හරි ලේසි. දෙවනුව ඊළඟ කාරණා තමයි කියන්න තියෙන්නේ දැන් ගයක් පිහිටවනකොට මේකේ පිහිටවන්නේ කොහමද? මේකේ පිහිටවන්නේ කොහමද? එතකොට උතුරට මොනවද නැ මේ කතාව තියෙනවා මේ පේනෝනේ මේ කතාව තියෙදි මේ කතාව තියෙදි තමයි කුස්සිය කොහෙද යන්නේ මේ මේ මේක කොහොමද මේක? දැන් මේව මෙන්න මේ ආශ්‍රයෙන් තමයි ඉස්සර කළේ. නමුත් පසු කාලීනව පැහැදිලි වුණා මේ ක්‍රමවේදය අංශක 90ට සුබයි කියන එක. නෝ අංශක 90 අපේ ගෙවල් නැහැ. ඒ නිසා තමයි මේකට යොදාගත්තේ. किचन एक हुद नैत्ते ईशान सह निरित कापोच्चक हुद नैत्ते ईशान सह निरित मास्टर बेडरूम एक हुद नैत्ते ईशान सह गिनिकोन मे आदि संकल्प मे मे हरागुड नगेन्नि मेक तमय बेस एक एक तमय मे तियेन्नि ओन्न पहदिलि मे गेवल वल सामान्यं आइटम तियेनवा 32ක් 35ක් वगे प्रमाणयक එව ස්ථානක දැන් ඉස්සර තිබුණ නෑ යුටිලිටි ඉස්සර තිබුණ නෑ ලොන්ඩ්‍රි කියන එක පළාත පැත්තේ නෑ ටොයිලට් කියන එක නූලුවත් අපත්තු කරන් යන්න ඕන වැසිකිලි කියන මේ මේ ඔක්කොම ඒ සිද්ධාන්තයන් අරගෙන ඒකේ පරමාර්ථ දර්ශනය පරමා දර්ශනය කියන එක පරමාර්ථ දර්ශනය ඒ යටතේ හඹාගත්ත කොටස තමයි මේ තියෙන්නේ ඉතින් ඒ මේ මේ අනුව කටයුතු කරන්න वास्तु पुरुषයෙක් ඉන්නවා මේමයි ඒක ඇත්ත වාස්තු පුරුෂයෙක් කියලා පෙන්නලා තියෙන සංකල්පයක් ඕම මිනිහෙක් නැහැ මේ දාලා තියෙන්නේ මිනිසුන්ට මේ දේ ඇතුල් කරන්න ඊසාන කියන්නේ වැදගත් පැත්තක් නිරත කියන්නේ වැදගත් පැත්තක් කියලා කියන්න එතන මේ මත තමයි මේ දේවල් වෙන්න ඕන කියන එක නැත්තම් එහෙම 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 මිනිස්සෙක් නැහැ කොහෙවත් එහෙම මිනිස්සෙක් නැහැ කොහෙවත් මේවා කෙරෙහි අවධානය හරියට තර්කානුකූලව ඔයගොල්ලෝ යොදා ගන්නවා නම් මම හිතනවා ඇත්තනම කිසිම ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන් මේක කරගන්න පුළුවන් ඒ වගේ මම අර ඕගොල්ලන්ට කියන්නේ ගේයින් ගේ උස වගේ දෙගුණයක් එහෙන් තියෙන කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ වැඩක්ම නැහැ පදිජුණෙන් පස්සේ වැඩක්ම නැහැ මේ තියෙන මේ කතා උසමෙන් දෙගුණයක් ඈතක කිසිම විදිහක එක ගණන් ගන්න එපා කියනවා ඉතින් මේ මේ මේව බලන්න මම මේ දාන්නේ පිටුවත් එකම දාන්නේ ඒක අනිත් එක තමයි සාමයික වරදක් දෙකක් තියෙනවා හයියෝ මගේ ගෙට මේ උච්ච දෙය කී කිය දැන් ඉතින් කල්පනාවක් කෙලින්ම කියනවා අල්ප දෝෂං ගුණාදික්යං දෝෂාය නාවේග්වම් දෝෂාදිත්‍යං ගුණාලප්වන් වාමේහ විවර්ජිතං පොඩි පොඩි දේවල් ගැන තැවෙන්න එපා හොඳ දේවල් ගොඩක් තියෙනවා නම් අර ඔක්කොම පහලට යනවා. ඉතින් මේ ලස්සනට මේ කතාව මිනිසුන්ට කියලා අන්තිමට මේකේ හරය ගැනත් ඔගේ කියනවා. ඒ කියද්දිත් නේනෝ ඒ කියද්දිත් තමයි ඕගොල්ලෝ මේ අමාරු වෙట్లా තියෙන්නේ. තීන්දුවනෝ ඒ තීන්දුවනෝ. ඉතින් ඕක තමයි අපේ
ප්‍රශ්න වලට ගොඩාක් ලොකු හේතුවක් කරන් තියෙන එක. මම අර කිව්වා ඒ දවස්වල ඉඳන්ම මේ අර කළු ගල් වලින් අපි අර ඩෙකරේටිව් ස්ටෝන් වලින් අපි පොඩි පොඩි ලස්සන වැඩ දානවා. ඉස්සරත් එහෙම කළා. ඉතින් ඒ ගෙවල් ගොඩක් අසාර්ථකයි. මම ඒ පාර කල්පනා කරා මේකේ අසාර්ථකයක් තියෙනවා කියලා. ඕම ඇත්තටම මම හිතුවා ඕක මම තමයි දැන් හොයාගත්තේ රයිට් කියලා. මම ඉතින් ඕක ඔයක ගෙනිච්චා. පස්සේ ඇත්තටම අහම්බෙන් එක තැනක මම දැක්කේ මේක කෙලින්ම කියනවා මේ. ඒතර ඇත්තටම මම මේක දැනගෙන හිටියේ නෑ. මේ හරමන් සප පොතේ කොහෙෝ තියෙනවා කියලා. මම පසුවයි දැනගත්තේ. එයත් ඒක කියලා තියෙනවා. මෙන්න මෙහෙම කළු ගල වලින් ගන්න ඒවා ඒ විදිහටම ගෙවල් වලට යොදා ගන්න එපාය කියලා මේ තියෙන්නේ. ඉතින් මෙහෙම මේ මට මතකයි මේක තියෙන්නේ මේ විදිහට. ඒ වගේම ඔයගොල්ලෝ දන්න කියන හොඳ ලංකාවේ සුප්‍රසිද්ධ පුජ්‍යල මේ ලක්ෂ 20 ගානක් ගිහිල්ලා තිබුණා. මම මැදපු ප්ලෑන් එකක් මේක. ඊට පස්සේ එයා මේක මට කිව්වා පොඩ්ඩක් එන්න කියලා. පොඩම යනකොට මේක කළා. මං ඇහුවා අයියා අම්මෝ මේක කළේ මේක මෙන්න මෙහෙමයි කියලා. එතකොට ඇත්තට මෙයා මේ සල්ලි බැලුවේ නැහැ මේක කළා. දැන් හරි ලස්සන ගයක්. හරිම සුන්දර බලන්න පුළුවන් ලස්සන ගයක් මේක. ඉතින් මට ඒ ෆොටෝ එක දාන්න බෑ ඇත්තටම. ඔයගොල්ලෝ කවුරුත් දන්නා පුජ්‍යලගේ මහත්මයෙකුගේ ගයක්. ඉතින් මට මේක දාන්න බෑ. නෝ මේ මෙහෙම මං දැම්ම මේ කපලා මේ තන්තුලන්න බැරි වෙන්න. ඉතින් ඕක තමයි ඇත්ත. මම ඒක ඇත්තටම ඒක මට තේරුණා මම කරපු ගවේෂණවලදී මේ වැඩේ නරකයි කියන එක. පස්සේ තහවුරු කළා තියෙනවා. තහවුරු වුණා ඇත්තටම හරමාන සප්පාම මහත්තයාගේ පොතේ. හරමාන සප්පාම මහත්තයාගේ හෝ එක්ක දෛවඥ කාමදේවි. ඒ නිසා තමන් හැම තිස්සෙම මේ දේවල් ගැන තමන් දැනගන්න ඕන. කොතනින්ද මේ කාවේ? කොතනින්ද මේ සෝස් එකයි? මේ දකුණේ සමහර කය කියන මගේ પરම්පරාවෙන් ආවාය. මගේ අත්ත මුත්ත සීයගෙන් ආවාය. ඈ එක මට හීනෙන් කිව්වය. අනේ එහෙමනම් හරියන්නේ නැහැ. ලිඛිතව තියෙන්න ඕන නිකන් කරන්න බෑ ඔක. ඒ නිසා තමන් පරිස්සම් වෙලා මේ දේවල් තමන්ගේ නිවාසවලට යොදා ගන්නවා නම් හොඳයි කියන එක තමයි මම කියන්නේ. අනිත් එක තමයි මම හැම තිස්සෙම කියන තමයි වේද කියන එක බලපාන්න පිටිපස්ස නෙමෙයි ඉස්සරහට කියන එක. කණුවක් තියෙනවා. කණුව තියෙනවා පිටිපස්සේ කණුවක් තියෙනවා. අම්මෝ මේ ගේ මැද්ද ගේ අපි ඇතුළේ නම් කණුවක් තියෙනවා කියලා මාර ප්‍රශ්න. ප්‍රශ්නයක් නැහැ කියන මේ තියෙන. මේ තියෙන කතා කරලා. මේ තියෙන. ගෘහයාගේ ඉදිරි පාර්ශවයේ ඇර. ශිෂු දිසාවන්හි වේද දෝෂනෝ මැත්. මම අර ඉස්සර කිව්ව කොണ്ട මේ දිසාවල් ඉස්සර තිබුණේ ඇත්තටම ඉස්සරහ උඩ යට ඉස්සරහ පස්ස වම දකුණ එහෙම තමයි තිබුණේ ඇත්තටම. එතන ඒ හයක තමයි තිබුණේ. අටක් ආවේ පස්සේ කියලා මම හිතන්නේ මම වීඩියෝ එක ගියේ සේ වීඩියෝ දුක දෙකරා. ඉතින් ඕගොල්ලෝ මේ ඒ වගේම තමයි හුඟක් අය උතුරු දිශාව අනේ උතුරු දිශාව හරිය හොඳයි දෙයනේ උතුරු දිශාවට මගේ හරොම කියලා හරොම. එහෙම එක්කෙනෙක් හිතේ ඇත්තනවා. එයා දැන්නම් නැහැ. සම්පූර්ණ වැරදි මේ විදිහට ඒ වගේ දෙයක් කරන්න එපා. ඒක වැරදි වැඩක්. ඉතම මේක පැහැදිලිව කියනවා මොකද්ද කියන්නේ? ඉදමට සුදුසු පරිදි කියලා. කියද්දි නෙමෙයි දෙය කියන්නේ. බලන්නකෝ හර්මාණසප් පොතේ හැඳින්නේ මේ. ඉදමට සුදුසු පරිදි. අර්ථ ධම්ම කාම කියන ත්‍රිවර්ගය සඳහා තමයි මේක සතුනුත් මේ ගෙවල් හදනවා අය. ඒගොල්ලන්ට නමුත් මනුෂ්‍යයන් හැටියට අපි මෙහෙමයි කරන්න කියලා. වැඩ පයින් ගහලා තියෙන්නේ. අනිත් එක තමයි මට කියන්න තියෙන්නේ මේ ලොකු අවුලකට දාගෙන තියෙන අනිත් කාරණා තමයි මුල්ගල. මේ මුල්ගල තියන්නේ කොහොමද කියලා. මේ හැම පත පොතකම පැහැදිලිවම කියනවා මුල්ගල තියන්නේ ගිනි කොන කියලා. මේ මොකට මේ ඇයි මෙහෙම කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වගේම හැබැයි පූජනීය ස්ථානවල මුල්ගල තියන්නේ ඊසාන. පැහැදිලිව කියන. ඒ මේ බලන්න මේ කියලා තියෙන්නේ මේ තියෙන. පැහැදිලිව කියනවා. ඒ කියද්දි මේ කරන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි නේද? මේ මොකද්ද මේක වෙන්නේ කියලා.
මේ හැම තිස්සෙම මේ වාස්තු වලින් කරන්නේ මිනිස්යාගේ සිතයි ඒ ඉදමයි ඒ නිවසයි මේ ඔක්කොම හරි සමබරතාවයකින් ගෙනෙන එකක් කරන්නේ ඒ තුලින් එයාව ජයග්‍රහණය කරන එක පැත්ත වල බර කරන්නේ අරන් යෑමක් තමයි මේ කරන්නේ කලර් කෝඩ්ස් වලනුත් ඒකයි කරන්නේ අපි කලර් කෝඩ්ස් ගැන පස්සේ කතා කරමු ඊළඟ මට කියන්න දෙන්නේ මේ අර කූප දෝෂ හැටියට තියෙනනේ ලිඳ කියන එක ලිඳ ලිඳ බලන එක ගැන මම අර එක සැරේ කොච්චිවා ඔන්න කියලා දෙයි මේක ඉතින් ලිඳ කොහමද බලන්නේ කියන එක ලිඳ ඕන දිශාවකට හොඳයි පරස්පරය වෙන්නේ කොහෙන්ද දොරත් එක්ක එතකොට ප්‍රධාන දොර ළඟ හිටියාම මෙහෙම බැලුවා මෙහෙම බැලුවා මේ රංශක 90 මේ රංශක 90 අංශක 180 කෝණට යටත් වෙනවා නම් ගිනි කොන දකුණ නිරිත සහ වයඹ බලින්ද ගන්නෙ නැහැ පේනවනම් ඕක තියෙන්නේ පිටිපස්සේ නම් අපි කොකෙක් කේ මේක බලන්න කිසි වරදක් නැහැ කිසි වරදක් නැහැ කූප දෝෂ කියලා වෙනම අපි මේක කතා කරන ඒ නිසා ඕගොල්ලන්ගේ නිවාස සැකසීමේදී ඕගොල්ල නිවාස බලන්න යනකොට නිකන් මේ දැනුමත් එක්ක යන්න ඕන නමුත් එයාත් එක්ක නිවාසක් බලන්න ගියාම එයා ඒකේ තර්කානුකූලව දෙයක් කියන්නට ඕන ඒ වගේම ෆිසිකලි ඒකේ තියෙන ගැටලු හඳුනා ගන්න ඕන ඒ වගේම මේකේ නිවසේ මුහුණත හැඩතල මේ ඔක්කොම එක තමයි ගියක් කතා කරන්නේ මේක නිරිතේ මාස්ටර් බෙඩ්රූම් දුන් තිබුණා කියලා ගිනි කොනේ කිචන් තිබුණා කියලා කාපෝච් ගිනි කොනේ තිබුණා කියලා බුදුන් ඇඳ තැන ඊසානෙ තිබුණා කියලා ගියක් ඉස්සරහට දුවන්නේ නැහැ ගියක් ඉස්සරහට දුවන්නේ නැහැ මට තියෙන ගියක් ඉස්සරහට දුවන්නේ නැහැ නෑ ඊයේ සිද්ධියක් වුණා ඇත්තටම එයා මේ රත්මලාන පැත්තේ ඔය නිවාස හදන ව්‍යාපෘතියක් කරන කට්ටියගේ ගියා ඉතින් ඒක අරගෙන තියෙන එක වෙනස් වීමක් කරන්න එයාට ඕනලා ගිහිලා තියෙනවා දැන් එයා නැහැ ඇත්තටම ඒ දැනගත්තත් මම එයාගෙන් තමයි දැන් කියලා තියෙනවා මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න විශාල කාර්යභාරයක්. අතරම සෙන්ටර් පොයින්ට් එකේ බැම්ම තිබුණාට මම කියලා තියෙනවා සෙන්ටර් පොයින්ට් එක පෑගුණාට කමක් නැහැ බැම්මකට යන්න බෑ කියන එක තමයි. එතන එක දශමෙන් බේරලා තියෙනවා. ඒක එහෙම ගැටලුවක් නැහැ. අපි හැමතිස්සෙම වාස්තු මම මේ කියන්නේ විශේෂයෙන් දකුණේ මේ 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 શબ્ද මේ සබ්ජෙක්ට් එකේ ඉන්න අයට මම කියන්නේ මිනිස්සු බය කරන්න කිසිම අයිතියක් නැහැ ඔයගොල්ලන්ට. කිසිම අයිතියක් නැහැ. ඒ මිනිස්සුගේ දේපල කඩන ඔයගොල්ලෝ කිසිම අයිතියක් නැහැ. बोरु बेगल गाना मिनुसुं हित हित में नास्तिकरण किसी मायते अन्य यम किसी देयक तीन वनं एक तारकानो केल तारकानो कोलो केल दीला ये तैनाट सुदुसी विधि टे यम विनसक कल दुन्नट ना मगे किसी प्रश्न एक्टे मगे किसी प्रश्न अन्य अनित्य का तमाय दें प्लान ने का कहना दें उनका का आगे टेक लगे प्लान से नो मगे लगाट अरे या वेरे दिखुआ में दें अत्तम ये मिनुसु मांस वेला दिन ने का කවුරු නමුත් මහන්සියෙන් අඳින දෙවල ඇත්තම හොඳ 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 ඩිසයින්ස් එන්නේ අන්තිමට කොහෙ යයි මේ මේ කී මිනිසු ගිහිල්ලා අන්තිමට මේ ඇල්පිටිය පැත්තේ එක්කෙනෙක් හරි පව් මේ එහෙම කරන්න එපා කියන එක තමයි මම කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ Taman Joshi පැත්ත නැගන Joshi පැත්ත කරන් නිකන් ඉන්න ඕන ඉතින් මම දන්නවා මේකට මේ හුඟක් අයගේ මේ අයගෙන් මට ටිකක් කතා දෙන්න බුණා ඇත්ත ඇත්ත ඕකයි ඕගොල්ලෝ කරන ඩියුටි හරියට කරේ නැත්තම් වෙන්නේ ඒකේ පාපේ කවදර ඕන බිඳින්න ඕගොල්ලෝ විතර නෙමෙයි ඕගොල්ලන් දරුමල්ලන්ටත් යනවා ඒ නිසා තමන් කරන දේ හරියට කළලා යම් කිසි මුදලක් හොයාගත්තා නම් මට ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් මිනිස්සු බය කරන්න කඩන්න බිඳින දේවල් කිසිම විදියකින් එහෙම දෙයක් කරන්න එපා කියන එක ඕගොල්ලෝ තමයි මේ දැනුම ගන්න දැන් මේ මේ දැනුම මේ පතපොත මං කියන්නේ ඒක මේ පතපොත කියවන්නේ මේ කියවල මේ දැනුම ගත්තා නම් ඕගොල්ලෝ මං හිතනවා ඇත්තටම ඒක හරි ඊසි වැඩක් නමුත් වර්තමානයේ මේ ක්‍රමවේදයේදී ගැටලු ගොඩක් තියෙනවා ඇත්තම කියන වර්තමාන නිවාස සෙටප් එකේ මේ මේ වාසු සිද්ධාන්ත යොදා ගැනීම ගැටලු ගොඩක් තියෙනවා ප්‍රායෝගිකයි මේක කොහොමද කියන එක හොයනකොට තමයි මම අර කිව්වේ ජියෝපැති වතුර දහරාව පොළවේ ගමන් කිරීම තුලින් ප්‍රශ්නයක් මතු වෙනවා කියන කතාව ඒ වගේම මම ඕගොල්ලන්ට කියලා තියෙනවා गोल्डन रेशियो कियन एक अद इपरिनी गोडनगिली नष्टावशेष ऋतुल तीने गोल्डन रेशियो का हरहा गिये वदे अपि गत्तुम पातन्ने केम अथेन्स वल बीसी हारसी विस्से नमुत एटत एहा गिये अपे अपे रटे निर्माण तीनो
එතකොට මේගොල්ලෝ හදලා තියෙනවා ඒව තාම ජීවමානයි. එතකොට මේ මොකද්ද? අන්න එතකොට ඒවට තමයි අර গোল্ডන් රේෂියෝ එකට තමයි යා හදලා තියෙන්නේ. ඒ ඒව වැදගත් හැබැයි ආ ඒ ඒ ඒ දැනුම ඕගලන්ට ඕන. ඒ වගේම තමයි ෆිබොනාචි කියන එක නේද ඊට පසු කාලීනව ෆිබොනාචි යා ඩාවින්චි කෙනෙක්. එයත් ඒ පාර මෙන්න මේ ස්පයිරල් එක යා පෙන්නවා මෙන්න මෙහෙම මේක පැවැත්මක් තියෙනවා කියලා. ඉතින් අර ගණිතමය සංකල්ප කිහිපයකින් පෙන්නුම් කරන්නේ මෙන්න මේ ආකාරයට නිර්මාණ සාර්ථකයි කියන එක තමයි. එතෙන්දී සබහාදාමේ නිර්මාණ වල තියෙන හැඩතල සහ රේෂියෝස් තමයි ඒකට උපකාරී වුනේ. ඉතින් මේවා අපිත් යොදාගෙන තියෙනවා මද තියාගන්න. පුරුවන්ගලිසය තියෙන්නේ গোল্ডන් රේෂියෝ තුම තමයි. ඒ අනුව මේ කොහින්ද ගියේ කියන එක මම වීඩියෝ වල කියලා තියෙනවා. මේවා අපි අනුගමනය කරන්නට ඕන. මේවා අනුගමනය කරන්න ඕන. ඒ තුලින් අපේ නිවැරදිභාවය ඉදිරියට ගෙන යන්න පුළුවන්. මේකේ මූල ආරම්භය ඇත්තටම අපේ ආදීන්ට අයත් බව තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් එහෙම දැනුමක් තියෙන අපි මෙහෙම පොඩි පොඩි දේවල් වලට සැලෙන්න පටන් ගත්තාම සහ බොරු බේ කියන පටන් ගත්තාම ලැච්ච එහෙම වෙන්න එපා. අර වාස්තු ක්ලාස් එක තියෙනවනේ මේ ඔක්කොම කතා කරනවා මේ ක්ලාස් එකේ. සේරම කතා කරනවා. ඉතින් මම ආසයි කියන්නේ අපි තව සතියකින් සති දෙකකින් සතිය දෙකක් අතරේ අනිවාර්යයෙන්ම අලුත් ක්ලාස් එක පටන් ගන්නවා. ඕන්න පුළුවන් එකතු වෙන්න. ගෙවල් අඳින්න මොන්නේ නැහැ, හදන්න මොන්නේ නැහැ. ඉන්න හිටින්නේ කොහොමද කියන එකත් ඒ පාඨමාලාවේ අපි කියලා දෙනවා. ඇත්තටම ඒකෙදි ඒ සූම් හරහා තමයි කරන්නේ. තවම ඒක ඒ වුණාට අවසාන ලෙක්චර් එක නම් මං හිතන් ඉන්නේ ළමයි ඔක්කොම ගෙනල්ලා කරන්න අපි එහෙම තමයි කරන්නේ. සහභාගී වෙන්න ඕන. ඒක තමයි අනිත් එක ඒකේ මුදල් එහෙම අය කරන්නේ නැහැ. ඒ සෙෂන් එකට යන්නේ ලොකු මුදලක් අය වෙන්නේ නැහැ. දවස අපි ලෙසන් එකකට එතන දවසකට රුපියල් 750ක මුදලක් තමයි අය කරන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දැනුම වර්ධනය කර ගැනීම සඳහා හොඳ ක්‍රමවේදයක් ඒක. එන්නත් ඕනේ නැහැ කියලා නම් කරගන්න පුළුවන්. ඉතින් අර මේ කීප දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි ආවා. ඒක මැනගෙන ගියා තාම ආවේ නැහැ කියන එක. මේ දවස්වල තරමක රටේ තියෙන ප්‍රශ්න අපි ආයතන ආයේ තියෙනවනේ ඉතින්. අපි තාම ඔක්කොටම එන්න කියන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රමාද දෝෂය තියෙන්නේ. නමුත් ඉක්මනට මේ කටයුතු යථා කාලයේදී සිද්ධ වේවි. එක්කෙනෙක් එවනවා, එයා මනිනවා, එයා ෆොටෝස් ගන්නවා, ඒ සේරම දත්ත ටික මට ගෙනත් දෙනවා. මම මේ දත්තයන් මූලාශ්‍ර කරගෙන ඕගොල්ලොත් එක්ක කතා බහ කර කර ඒ ඕගොල්ලන්ගේ එක්ක සැලසුම කඳිනවා, එක්ක තියෙන සැලසුම නිවැරදි ගන්නවා, එක්ක ඕගොල්ලන්ගේ සැලසුම තියෙනවා ඇඳපු එකක් ඒකේ අඩුපාඩුකම් හදලා දෙනවා. එහෙනම් අපි ඉක්මනින්ම තවත් දවසක හම්බ වෙමු. එහෙනම් දකුණේ මං හිතනවා මාත් එක්ක තරහ වෙන එකක් නැහැ කියලා. මමත් දකුණේ. බොහොම ස්තුතියි.